අයිබෝන් හැමෝටම අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද LED බල්බ් පාවිච්චි කරලා ළඟේන පොසොන් උත්සවය සඳහා ඔයගොල්ලන්ට මේ වගේ සීරීස් LED බල්බ් බැලක් ගෙදරම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ එකක් හදාගන්නකොට ඔයාලට වෙනම පවර් සප්ලයි එක අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. මේ විදියට කරොත් මේ විදියට අපි බල්බ් නිර්මාණ කිරීම හඳුන්වන්නේ සීරීස් ක්‍රමයට LED බල්බ් ප්‍රධාන විදුලියෙන් එහෙම නැත්නම් මේන් සප්ලයි එකෙන් ක්‍රියාත්මක කිරීම කියලා. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට මීට කලින් මං කියලා දීපු වීඩියෝ එකේ විදිහටත් ඔයගොල්ලන්ට 5 වෝල්ට් බල්බ් වලට හෝල්ඩර්ස් හදාගෙන ඔයගොල්ලන්ට ගෙදරම පහසුවෙන් 5 වෝල්ට් බල්බ් නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම අද වීඩියෝ එකේදී අපි බලමු කොහොමද LED බල්බ් පාවිච්චි කරලා මේ නිර්මාණය සිද්ධ කරගන්නේ කියලා. ඊවරක් අපි යොමු යමු අද වීඩියෝ. ඉතින් මේ තියෙන්නේ මේ වගේ LED බල්බ් ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඒවා විවිධ වර්ණ වලින් තියෙනවා. ඉතින් ඒ විවිධ වර්ණ වලින් තියෙන LED භාවිතා කිරීමේදී ඔයගොල්ලෝ දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. ඔයගොල්ලන්ට එහෙම සීරීස් කරන්න පුළුවන් බල්බ් ප්‍රමාණයක් තියෙනවා මේන් සප්ලයි එකට, එහෙම නැත්නම් අපේ 230 වෝල්ට් විදුලියට. ඉතින් අපි බලමු අද කොහොමද LED වල වර්ණ සහ ඒවා ඒ නියමිත වර්ණ වලින් කොපමණ LED ප්‍රමාණයක් සීරීස් බල්බ් වල සඳහා යොදා ගන්න පුළුවන්ද කියන එක. හරි, අපි දැන් මෙතන තියෙනවා විවිධ වර්ණ වලින් යුතු LED වර්ග කීපයක්. එතකොට ඕගලන්ට බලා ගන්න පුළුවන් මේකේ වර්ණය අනුව ඒකේ චිප් කෝඩ් එක වෙනස් වෙන, ඒ වගේම වේව් ලෙන්ත් එක, ඒ වගේම කලර් එක. ඊට පස්සේ LED එකට ඔයගොල්ලෝ දන්නවා නොමිනල් ෆෝවර්ඩ් වෝල්ටේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි LED එකක් දල්වන්න පුළුවන් වෝල්ටේජ් එක ගන්න වෝල්ටීයතාවයක් තියෙනවා. මේ අපි කතා කරන්නේ 5 මිලිමීටර් LED සම්බන්ධව. ඒ වගේම මේ LED එකක් සඳහා උපරිම කරන්ට් එකක් තියෙනවා. ඒතකොට කරන්ට් එක සාමාන්‍යයෙන් 5 මිලිමීටර් LED එකක් සඳහා මිලි ඇම්පියර් 20ක් තමයි ස්ටෑන්ඩඩ් එක. ඉතින් මේ ස්පෙસિෆිකේෂන් ගත්තම ඔයගොල්ලන්ට උඩේ ඉඳලා බලාගෙන යන්න පුළුවන් පල්හැට. දැන් LED එකක් ගැන මම ඊළඟට වෙන වීඩියෝ එකක් කරන LED සම්බන්ධව. එතකොට ඒකෙදි කියලා දෙනවා මේ ඩයි මැටීරියල් එකත් එක්ක තමයි මේකේ LED එකේ කලර් එක තීරණය වෙන්නේ. ඉතින් IR LED වල ඉඳලා අල්ට්‍රා වයලට් කලර් එක දක්වා LED සියල්ලේම මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට නොමිනල් වෝල්ටේජ් එක ගන්න පුළුවන් සහ මේ LED එකක් සඳහා වෙන කරන්ට් එක. ඉතින් ඒ වගේම 5 mm LED එක අපි කතා කරනවා මේ ඉන්ටෙන්සිටි එක. එහෙම නැත්නම් ඒ බල්බ් එකේ කොහමද දැල් වෙනකොට ඒකේ තියෙන එළිය තීව්‍රතාවය. ඉතින් ඒක අපි MCD කියන එකකින් මනිනවා. ඒතකොට මේ තියෙන ඔයගොල්ලන්ට ඒ තියෙන ඉන්ටෙන්සිටි එක බල්බ් එකේ LED වල. ඉතින් අපි මෙතන බලමු. දැන් මුලින් ගත්තොත් උඩින්ම තියෙනවා රතු වර්ණයට අදාළව විවිධ වර්ණවල වර්ණාවලි රතු වර්ණයේ විවිධ විකාශනයන්. එතකොට සාමාන්‍ය ඇවරේජ් එක 1.9 වෝල්ට්ස් ඉඳලා රතු පාට ඉවර වෙන්නේ සාමාන්‍යයෙන් වෝල්ට් දෙකක්. ඒ කියන්නේ අපි කියනවා මේක සාමාන්‍යයෙන් වෝල්ට් දෙකක වගේ වෝල්ටේජ් එකක් තමයි රතු පාට LED වලට නොමිනල් වෝල්ටේජ් එක ඕන වෙන්නේ. ඉතින් ඊට වඩා ගොඩක් වැඩි වුණොත් LED පිච්චෙන්න පුළුවන්. එතකොට කහ පාට වෙනකොට ඔක දෙක වෝල්ට් දෙකේ ඉඳලා 2.3 වගේ වෙනකම් විකාශන වෙනවා. එතකොට සුදු පාට ගත්තත් වයිට් වෝල්ට් 3.3 වගේ මැක්සිමම් වෝල්ටේජ් එකට යන්න පුළුවන්. ඒ වගේම කොළ පාට වෙනකොට නැවතත් වෝල්ට් දෙකේ ඉඳලා 2.3 වගේ වෙනකම් යන්න පුළුවන්. නැවතත් ඒක නිල් පාට පැත්තට එනකොට ඔයගොල්ලන්ට වැඩියෙන් වෝල්ටේජ් එකක් දෙන්න පුළුවන්. 3.4 ඉඳලා වෝල්ට් 4 දක්වා වගේ දෙන්න පුළුවන්. දම් පාට වෙනකනුත් ඒ කියන්නේ ඇවරේජ් වෝල්ට් 4ක් වගේ. ඉතින් ඔයගොල්ලෝ මේ චාට් එක රිෆර් කරන්න ඕන. ඔයගොල්ලෝ ගන්න LED එකේ වර්ණයත් එක්ක ඔයගොල්ලන් දෙන්න පුළුවන් නොමිනල් ෆෝවර්ඩ් වෝල්ටේජ් එක කොච්චරද කියන එක දැනගන්න. ඉතින් ගත එක්ක අපි බලමු ඔයගොල්ලන්ට මේ තියෙන්නේ 5 mm LED මේකේ වයිට් කලර්. ඒ කියන්නේ අපි ඩිෆියුස් කියන LED වර්ගයේ හඳුන්වන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මේකට සඳහා මේ වගේ LED බල්බ් පැක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ බල්බ් 1000කින් එන පැක් එකක් තියෙනවා. ඉතින් මේ වගේ එකක් පාවිච්චි කරනකොට ඔයගොල්ලන්ට පුළුවන්
බල්බ් එකක් සඳහා යන කොස්ට් එක අඩුවෙන් ලබා ගන්න. ඉතින් මේ ඔයගලන්ට ඔන්ලයින් ඕඩර් කිරීම හැකියාවක් තියෙනවා විවිධ වෙබ්සයිට්ස් වල ඔන්ලයින්. ඔයගලන්ට මේ වගේ LED බල්බ් පැක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මෙතන පේනවා අර මං කලින් කිව්වා වගේ මේ LED වල විවිධ වර්ණ ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. මේ ඩිෆියුස් LED වල එකේම නැත්තම් ට්‍රාන්ස්පේරන්ට් LED වල. ඉතින් 5 mm LED පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මේ වගේ වර්ණ ඇසකින් ඔයගලන්ට ලබා ගන්නත් හැකියාවක් තියෙනවා. ඒකත් එක්ක ඔයගොල්ලෝ මේ සීරීස් බල්බ් නිර්මාණය කරද්දි මෙන්න මේ වගේ මේ සයිස් එකේ වයර් පාවිච්චි කරන්න. 7-0.2 mm වයර්. මේ සර්කිට් වයර් එකට වඩා ටිකක් වැඩි ඩයමීටර් එකක් තියෙන වයර් එක. ඉතින් මේ වයර් එක පාවිච්චි කරත් ඔයගොල්ලන්ට කල්පැවැත්ම ඒ බල්බ් වැලේ ඔයගොල්ලන්ට වැඩි කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මම කියලා දෙන්නම්. දැන් ඔයගොල්ලෝ දන්නවා සීරීස් කරනවා කියන්නේ මොකක්ද කියලා. අපි දැන් මේ බල්බ් වැල් සීරීස් කිරීමේදී මෙතන අපි පාවිච්චි කරන අපි මෙතන බල්බ් එකිනෙක සම්බන්ධ කිරීමේ ක්‍රමය අපි හඳුන්වන සීරීස් කරනවා. එහෙම නැත්නම් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය කියලා. එතකොට ධන සහ ඍණ අග්‍ර දෙක ඊළඟ බල්බ් එකේ ධන සහ ඍණ ආකාරයෙන් ඍණ සහ ධන ආකාරයෙන් එක ශ්‍රේණියකට එහෙම නැත්නම් පෙළියකට පෙළ ගස්වන එක තමයි අපි හඳුන්වන්නේ ශ්‍රේණිගත ක්‍රමය කියලා. ඉතින් එතකොට ඔයගලන්ට අවසානයේ ධනාග්‍රයක් සහ ඍණාග්‍රයක් හම්බ වෙනවා. යම්කිසි අපි ගණනය කරන ලද බල්බ් සංඛ්‍යාවක් එක පෙළට පෙළ ගැසීමේ ක්‍රමතුරු. ඉතින් අපි බලමු. දැන් මම මුලින් කිව්වා දැන් රතු පාට, ඊට පස්සේ තැඹිලි පාට, ඊට පස්සේ කහ පාට මේ වගේ LED ගත්තම සාමාන්‍යයෙන් ඇවරේජ් වෝල්ටේජ් එක වෝල්ට් දෙකක් වගේ ඇවරේජ් වෝල්ටේජ් එකක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙතනත් බලා ගන්න පුළුවන්. එතකොට මේ වගේ LED ගන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ඒ වගේ LED 128ක් 135ක් උපරිම සංඛ්‍යාවක් අවම LED 128ක් 135ක් අතර උපරිම LED සංඛ්‍යාවක් ශ්‍රේණිගත කිරීමට සම්බන්ධ කරලා ඔයගොල්ලන්ට දෙපසට 230 වෝල්ට් AC සප්ලයි එකක් ලබා දුන්නොත් මේ LED වැලක් එහෙම නැත්නම් ශ්‍රේණියක් LED බල්බ් වැලක් නිර්මාණය කර ගැනීම හැකියාවක් තියෙන. ඉතින් ඔයගොල්ලෝ එතනදී මෙන්න මේ කියන රතු, තැඹිලි, කහ එවැනි රතු පාට පැත්තට යන වර්ණ යොදා ගන්නවා නම් ඔයගොල්ලන්ට LED 128ට 135ක ප්‍රමාණයක් ශ්‍රේණිගත ක්‍රමයට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඇවරේජ් වෝල්ටේජ් එක වෝල්ට් දෙකක් ලෙස සලකන්න ඕනේ LED එකක් සඳහා ලැබෙන. ඉතින් ඒ වගේ LED ඔයගොල්ලන්ට 128ක් කිනකට සම්බන්ධ කිරීමෙන් ඔයගොල්ලන්ට පුළුවන් 230 වෝල්ට් AC විදුලියට ලබා දෙන්න කිසිම පවර් සප්ලයි එකක් නැතුව. ඉතින් ඊළඟට මම කිව්වා මේ කොළ පාට, නිල් පාට, සුදු පාට. දැන් මෙතන සුදු පාටත් අපේ දැන් සාමාන්‍ය දැන් ගොඩක් වර්ග තියෙනවා. ඒ වාගේ ඇවරේජ් වෝල්ටේජ් එක ඔයගොල්ලන්ට වෝල් 3.4 දක්වා තියෙනවා. ඉතින් අපිට මෙතන ඕනම එකක් එතකොට අපිට වෝල් 3.0 සෝරි වෝල් 2.5 3ක් වගේ ඇවරේජ් එකක් ලෙස සලකලා ඔයගොල්ලන්ට මේ කොළ පාට, නිල් පාට, සුදු පාට බල්බ් වලින් බල්බ් වැල් නිර්මාණය කරනවා. ඔයගොල්ලන්ට බල්බ් 90ක් සහ 90ක් 95ක් අතර ප්‍රමාණයක් ශ්‍රේණිගත ක්‍රමයට සම්බන්ධ කරලා ප්‍රධාන විදුලියත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් කිසිම පවර් සප්ලයි එකක අවශ්‍යතාවයක් නැතුව. ඉතින් අද කියලා දෙන්න අවශ්‍යතාවය තිබ්බේ LED වලට තියෙන විවිධ වෝල්ටේජස්, එහෙම නැත්නම් නොමිනල් ෆෝවර්ඩ් වෝල්ටේජ්. ඔයගොල්ලන්ට අවශ්‍ය අවශ්‍ය විදිහට LED බල්බ් එකක් සඳහා වෝල්ටේජ් එක ලබා දෙන්න බෑ. එහෙම නැත්නම් සප්ලයි එක ලබා දෙන්න බෑ. ඒකේ වර්ණය අනුව ඒ වෝල්ටේජ් එක තීරණය වෙනවා. නොමිනල් කරන්ට් එක, එහෙම නැත්නම් මේ 5 mm LED එකක් සඳහා මිලි ඇම්පියර් 20ක කරන්ට් එකක් අවශ්‍ය වෙනවා. ඒත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ක්‍රමයට ඔයගොල්ලන්ගේ නිර්මාණාත්මක ස්වභාවයක්, ඔයගොල්ලන් නිර්මාණාත්මක කුසලතාවය ඔයගොල්ලන්ගේ අනුව ඔයගොල්ලන්ට මේ වගේ විවිධ බල්බ් වැල් LED යොදාගෙන නිර්මාණය කරන්න. ඉතින් ඒවා ඒ විදිහ වෙලාවක ඔයගොල්ලන්ට අවශ්‍ය තාක්ෂණික කාරණාවක් තමයි මම අද සරලව මේ වීඩියෝ එකෙන් කියලා දුන්නේ. නම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඒකෙදී අපි LED ගැන කතා කරනවා ඊට වඩා ගැඹුරින්. එක එක LED වර්ගවල විකාශනය සහ ඒවා කොහොමද නිෂ්පාදනය කරේ, ඒ වගේ මේ කතා කරපු තාක්ෂණික කාරණා වලින් එහාගේ තවත් කාරණා ගොඩක් අපි මේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. තාමත් channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් පාද දෙන්න subscribe button එක click කරලා subscribe කරන්න. ඒකත් එක්කම තියෙන bell icon එකත් click කරලා
ඔල් කියන ඔප්ෂන් එක දැම්මොත් ඔයගොල්ලන්ට හැමදාම දාන්නේ මේ වගේ වීඩියෝස් ළඟටම ගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා නොටිෆිකේෂන් එකක් මාර්ගෙ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී ඉලෙක්ට්‍රොනික ක්ලාස් රූම් එකේදී හමු වෙනවා. ඔයාලා සියලු දෙනාටම